Mr. Ratnayaka, weeds, මේ වල් පැලෑටි පිළිබඳ ප්‍රශ්නය. ඒක කොතෙක් දුරට මේකට බලපාලා තියෙනවද? දැන් මේ ජාතික අර්බුදයක් හැදිලා තියෙන්නේ මේ එක එක කාරණා ගණනාවක් එකට එකතු වෙලා. ඔය පොහොර ප්‍රශ්නේ මේ වල් පැලෑටි ප්‍රශ්නේ යනාදී වශයෙන් ගණනාවක් එකතු වෙලා තමයි ඔක හැදිලා තියෙන්නේ. ඉතින් එතනදී මොකද්ද මේ ඔබතුමලගේ මේ ඒකට තියෙන විසඳුම? Chemicals, Tahanam Kirima, Yanadi washing, Ekoyakar, the Balapalatin. Vishishin and Tevagave, Bavitakarna, Pohora, Walnashaka, for Venadravi, Pilibandu, Nirdeshe, Labadin, Kuda, Te Parishanaitani, Api Bavitakarna, Hamadakma, Te Parishanaitani, Nirdesha Mateo Vitrai, Goyo Pavichikran. Then may Walnashaka, then Sahanakale Kindala. මේ ගොවීන්ගේ වගාවල් තුල පාවිච්චි කරනවා. ඒත් මේකත් එක හේතුවක් තමයි. ඇත්තටම හොඳ වගාවක් තුල සම්පූර්ණ පරිපූර්ණ වගාවකට මේ වල්නාශක භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි අවුරුදු 20ක වගේ කාලයේ 30ක වගේ ගත්තාම කිසියම් අන්දමක මේ ඉඩම් වල අපි නැවත වගාවට නොයෑම තුල මේ පාළු ඇතිවීමේ ස්වභාවය වැඩි. ඒතකොට මේ පාළු ඇතිවීමේ ස්වභාවය තුල ඒවායේ ඇතිවෙන වල් ශ්‍රමයේ යොදවලා කරන්න ගියාම වැටි වෙන විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා මේක වාණිජ වගාවක් හැටියට කරනකොට අපි ආදායම් සහ වීදම අතර පරතරය බලනවා නම් අපිට විකල්ප ක්‍රමානුගමනය කරන්න වෙනවා. ලෝකයේ හැම රටකම මේක තත්ත්වයක් තියෙනවා. මේ ලංකාව විතරක් නෙමෙයි වල්නාශක පාවිච්චි කරන්නේ ලෝකයේ තේවාමන අනිකුත් රටවල් හැම එකක්ම විවිධ රසායනික වල්නාශක පාවිච්චි කරනවා. එතකොට පහුගිය වසර ගණනාවක මේ තත්ත්වය දිගින් දිගටම ආවා. මොකද දැන් යම්කිසි මට්ටමක පොදු තීරණයක් මත රජයේ තීරණයක් මත මේ වල්නාශක නැවැත්වීම සිදු කරලා තියෙනවා. ඉතින් ෂණිකව මේ නැවැත්වීම තුළ ගොවියට කිසියම් අන්දමක විකල්ප ක්‍රියාමාර්ගයක් හඳුන්වලා දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ ක්‍රමානුකූලව පුරු වෙලා තිබ්බ ක්‍රියාවලිය පවත්වාගෙන යෑමදී MM ගැටලු ආරි තත්ත්වයක් මතු වුණා. විශේෂයෙන් මේ අස්වැන්න අඩුවීම තැන කියනකොට අපිට එකක් එනවා. එකක් තමයි අපිට පොහොර භාවිතා කරන්න තියෙන්නේ මේ වල් තියෙන ඉඩමකට. එනිසා ඒ වල් ඉවත් කර ගන්න අතුරු පොහොර භාවිතා කරන්නේ නැහැ යම්කිසි ප්‍රමාණයක්. වල් සමග පොහොර භාවිතා කරොත් ඒ පොහොර වලින් 100% ප්‍රමාණයක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ தത്വය තුළ අපි විශ්වාස කරන්නේ කුඩාති ගොවීන් හැටියට මේ ක්‍රමයේ තුළ යම්කිසි මට්ටමකට අපි විශ්වාස කරන ඕනම රසායනික ද්‍රව්‍යයක් යම් විෂතාවයක් ඇති. නමුත් අපි සාමාන්‍යයෙන් යම්කිසි ලෙඩකට ගන්න බෙහෙතක වුණත් මේ කියන தത്വය යම්කිසි සයිඩ් ඉෆෙක්ට් එකක් ඒ වගේ තියෙනවා. නමුත් අපි බලනවා මේ දෙකෙන් වඩා වැදගත් දේ මොකද? ජීවත් වෙනවද නැත්නම් මේ බෙහෙත් පාවිච්චි කරනවද නැද්ද කියන එක. ඉතින් ඒ වගේ තමයි මේ වල්නාශකත් අපි නිර්දේශිත ප්‍රමාණය භාවිත කරොත් අපිට මේක අඩු කරගන්න පුළුවන්. ඒකේ තේ පරීක්ෂණ ආයතන කියන්නේ අවුරුද්දකට දෙස්රයක්. අනිත් වාර ගන්න හැකි පමණින් ශ්‍රමයේ යොදවලා කරගන්න. ඒකට අපි කරන්න ඕන එකක් මේක ගොවීන් වැඩිපුර දැනුවත් කරන්න ඕන භාවිත කර යුත්තේම නිර්දේශිත ප්‍රමාණයට පමණයි. එහෙම නැත්නම් මේක ක්‍රමානුකූලව වර්ෂයකට පාසල් මේ රටට ගෙන්වන ප්‍රමාණය යම්කිසි ක්‍රමානුකූලව අඩු කරලා විකල්පයක් හඳුන්වලා දෙන්න ඕන වෙන කාබනික වල්නාශකයක් හෝ වෙනත් එකක් හඳුන්වලා දෙන්න ඕන ක්‍රමානුකූලව. එහෙම නැතුව එකවර කිරීම තුළ මේ වගාව එකපාරටම මේ නිෂ්පාදනය කඩාවැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි විරුද්ධ නැහැ මේ වල්නාශක ඉවත් කිරීමට කුඩා තියෝතිමේට අපි එකඟයි. හැබැයි ක්‍රමානුකූල විකල්පයක් සමග යනවා නම් තමයි කර්මාන්තයත් බේරගෙන මේ කියන හානිය වළක්වගෙන මේ දෙකම යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ පිළිබඳ වග්කීත්තන්ගේ අවධානය යොමු වෙන්නට ඕන මේ කාරණේදී ක්‍රමානුකූලව මේක භාවිතයෙන් ඉවත් කරලා ගොවීන්ට වෙනත් විකල්ප ක්‍රියාවලියක් හඳුන්වලා දෙන එක පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන කියන එකේ ස්ථාවරය අපි ඉන්නවා. Now Mr. Gunaratna, just to wind up this program, our labor costs are high. Then you have issues with fertilizer application, about applying weedicides. You have issues with plucking. You have issues with the management of the plantations, and a whole host of problems like that. Now, and as a result of all this, the end result finally is that the cost of production in Sri Lanka is far higher than in most other tea producing countries. Now, what about the solution that seems to have been suggested by certain quarters to get over this problem, which is to import tea from low cost countries, from other countries that produce tea at a low cost,
You bring it to Sri Lanka, you blend it here, and then you re-export it. So that the exports from Sri Lanka will come down in price and become more attractive to the world. Now, how would you react to that suggestion? Now, that is being discussed at governmental level, within the private sector, you know, and that has a certain fan club as well, that particular form of thinking. So how would you respond to that suggestion? The thing is, it will certainly benefit the earnings of some tea exporters. I have no doubt about that. But if that measure is ever brought to bear in this country, it would be tantamount to an act of treachery on the Sri Lankan plantations, and I'll tell you why. Every kilo of tea that is produced in this country is sold at the highest price for tea in the world, number one. So when a country is selling tea at a very high price, and when you bring tea from a very low origin and you mix it with this price is going to come down. That is the inevitable law of supply and demand, number one. Number two, Sri Lanka is the only country that has the least amount of pesticide and insecticide residues. Now, these people are, I don't know where on earth they are contemplating bringing the tea from. There are supposed to be cheaper sources in China, Vietnam, and so on. China has been discovered with 13 different insecticides and pesticide residues. Now, what happens when you mix these two together? The quality of the whole thing goes down. Not only does the whole quality, and what do they say? They call it Ceylon tea. Yeah, that's right. So then what happens to Ceylon tea? We will lose the coveted position that we enjoyed for a long time. Then, other thing is that in my very humble, limited view and knowledge, no blend in this world is complete without a small or large proportion of Ceylon tea. Why? Because it is the Ceylon tea that gives that package the flavor. So, various packers who blend this outside, they use euphemisms. Contains Ceylon tea. Packed in Ceylon. Yeah. None of those things mean 100% Ceylon tea. That's right. Yeah. So, that is something that is calculated to deceive the consumer. Why? Why Ceylon? Because that is the magic in the name. I mean, throughout history, the British built the strongest brand name in the world, which is Ceylon tea. And now we, having destroyed everything else, we are now attempting to destroy the image of, you know, Ceylon tea by getting cheaper tea from cheaper origins. Who is going to gain from it, tell me? Yeah. I like to know. I mean, we are prepared to. Yeah, just to meet Mr. Gunnath. Mr. Ratnayak, mukada hitanne oy te pitaratin laba tangwelin genalla mehe blend karala pitarata eriyama eken sulu te karmanta karuwata sulu te waga himiyata mukadda මේ කාරණේ පිළිබඳව මම හිතන්නේ අපි දැනට වසර ගණනාවක සිට මේ සාකච්ඡාව වරින් වර මතුවෙනවා. නමුත් අපි ඒ ආයෙ මතුවෙලා දැන් තියෙනවා. ඉතින් මේ කාරණේදී කාරණා කීපයක් ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති. ශ්‍රී ලංකාවේ තේ මණ්ඩලයේ කියන්නේ නීතියක් තියෙනවා. නිෂ්පාදන ලංකාවේ නිෂ්පාදනය කරන තේ සමාන තේ වර්ග පිට රටින් ගෙන්නන්න බෑ. ගෙන්නන්න පුළුවන් ඒකට ටැක්ස් එකක් ලැබෙනවා. ඒතකොට ටැක්ස් එකක් ආවහම ඒ මිල ගෙන්නන කෙනාට ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා දැනට නීතියක් තියෙනවා මේ ලංකාවේ නිෂ්පාදනය කරන තේ හා සමාන තේ වර්ග ගෙන්නන්න බෑ. නමුත් අනිත් තේ වර්ග දැනටත් ගෙන්නන්න ඉඩකඩ ලබා දීලා තියෙනවා. එතකොට අපිට මේ කාරණේදී ඉතාම සුළු ප්‍රමාණයක් ගෙන්නන්නේ. ඔව් ඉතා සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ වෙනත් ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන්න බැරි ඒවා. ඔව්. නිෂ්පාදනය කරන්න බැරි තේ එකක් නෑ. මේ ඔක්කොම හැදෙන්නේ කැමීලියා සිනෙන්සිස් වලින්. ඒක තමයි මූලික
ඉතින් ඒක චීනයේ කැමිලියා සියෙන්සිස් වලින් යම් කිසි තේයකක් හදන්න ලංකාවෙත් හදන්න පුළුවන්. ඒක මම කරලා තියෙනවා. ඒක මට මෙතන මගේ ගැන මං කියන්න කැම උමනාවක් නැහැ. හැබැයි green tea වර්ග තියෙනවා. Green tea තියෙනවා, oolong වර්ග තියෙනවා, තව poor කියලා වර්ගයක් තියෙනවා. ඒක මෙහෙ නිෂ්පාදනය කරන්නේ නැහැ. කරන්න බැරිකම නිසා නෙමෙයි. කරන්නේ නැහැ. ඉතින් ඒක ස්ථාවකාලිකව ඒකට ඉඩ දීලා තියෙනවා බද්දක් අය කළා. ඔව්. මේ ඉතින් ඕක ඕක කස්ටම්ස් එකෙන් ගේනකොට ඕක පාලනය කරන්න පුළුවන් සිටුේෂන් එකද අපි ඉන්නේ. You know, it opens out a can of worms. Yeah, you can't monitor that. You can't monitor it. විශේෂයෙන් මේ සාකච්ඡාවේදී මතු කරන්න ඕන කාරණයක් තමයි දැන් මේ විකුණුම් ක්‍රියාවලිය තුළ කර්මාන්ත ශාලාවේ සිට බ්‍රෝකර් වරුන් දක්වා මේ රටේ නීති රීති ක්‍රියාත්මක වෙනවා තේ මණ්ඩලය හරහා. එතනින් එහා පැත්තේ අපි දන්න තරමට ක්‍රියාත්මක වෙන නීතියක් නැහැ. කියන්නේ වෙළඳපොලේ බ්‍රෝකර් වරු ළඟට නැකන් යම් යම් නීති රීති ක්‍රියාත්මක වෙනවා. එතනින් එහා පස්පස කිසිම නීතියක් නැහැ. ඊළඟට රජය හෝ වෙනත් ආයතන සම්පූර්ණයෙන්ම පෞද්ගලිකාංශයේ තමයි මත තියෙන්නේ මේ විකුණුම් ක්‍රියාවලිය. ඒකට වෙන කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විකුණුම් ක්‍රියාවලිය තීරණය කරන්නේ මේ පෞද්ගලික අංශයේ මත තමයි. ඒ එතන අපි දකින්න යම්කිසි ගැටලුවක්. මොකද තරංකාරීත්වයක් ඇති කිරීම හෝ ක්‍රියාවලියක් ඇති කරන්නට වෙනත් බාහිර පාර්ශවයක් නැහැ. ඒක අපි දකිනවා රජයට පුළුවන්කමක් ලැබිලා නැහැ මේ වෙන්දේසිය තුල ඉදිරිපත් වෙන්න හෝ ඍජුව වෙනත් රටක් සමග ගනුදෙනු කරලා ලංකාවිතේ වෙළඳපොළට නිකුත් කරන්න. ඒක සම්පූර්ණ පුජ්ජලිකාංශය කෙරෙන්නේ. එතකොට මේ වෙළඳපොළ තුල මේ නිෂ්පාදකයයි අවසානයේ අපනයන කරුවයි අතරේ වෙන ක්‍රියාදාමයේ කිසියම් මේ සම්බන්ධීකරණයක් නැහැ. මේ ඒ කියන්නේ වගාකරු නිෂ්පාදකයා තරවකරු එතනින් නවතිනවා. එතනින් එහා වෙලෙදි ඒ විකිනෙන මිලට සාපේක්ෂව නැවත දෙයක් ලැබෙනවද කියලා ඒ කියන්නේ මේ ඒ චේන් එකේ ලින්ක් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඒ එතනත් ගැටලුවක් නවතිනවා. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කිසියම් දෙයක් කරන්න යම්සි ප්‍රයෝජනයක් තකන. එතකොට යම්සි මේකට උත්තරයක් ලබා දෙන්න පුළුවන් නම් ඇයි තේ ගේන්න අවශ්‍ය වෙන්නේ? අපේ රටේ තේ අපයන් සාමාන්‍යයෙන් කිලෝ මිලියන තුන ගේන්න අවශ්‍ය වෙන්නේ කියලා කියන ප්‍රධානම තර්කය තමයි අපේ තේ මිල වැඩි. ඒකින් ඉඳන් මේක එක්ස්පෝට් කරන්න අමාරුයි. පිට රටින් ගෙනලා තේ මික්ස් කරලා යවුවොත් ඒක ඔව් එතෙන්ට තමයි තියෙන්නේ. දැන් අපි පිළිගන්නවා. අපි ඉන්නේ නෑ සම්ප්‍රදායකව එහෙම කරන්න එපා කියන එකේ. අපි කියන්නේ කිසියම් අන්දමක අවශ්‍යතාවය පැහැදිලි කරන්න පුළුවන් නම් නියමාපකරණේ නියම පරිදි අපිට ඒක ගැන සලකා බලන්න පුළුවන්. මම ඉදිරිපත් කරන හේතුව අපි සාමාන්‍යයෙන් කිලෝ මිලියන 300ක් 325ක් යනකොට ඒහා සාපේක්ෂව මේ අද මේ ගිය අවුරුද්දේ නැත්නම් ගිය මාසේ දක්වාම ඒක විකුණා ගැනීමේ ගැටලුවක් ඇති වෙලා නැහැ. ඒ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම ගිහිල්ලා තියෙනවා. දැන් ඔබතුමා කියන විකුණන්න බෑ කියන කාර්තේ එනවනම් දැන් සාමාන්‍යයෙන් 2010 15 ගත්තාම 90ක් 95ක්ම අපි සම්පූර්ණයෙන් කරන්නේ අපනයනේ. ඒ අපනයනේ ප්‍රමාණය ඒ විදිහටම ගිහිල්ලා තියෙනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් නම් හරි අපිට 305ක් විකුණ ගන්න බෑ හේතු වෙලා තියෙන්නේ මිල නිසා. ඒ නිසා අපි වෙනත් අඩුත් ඒකල ගෙනහල්ලා මේ ටික අඩුවෙන් විකුණනවා කියලා. නමුත් එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. මේ ප්‍රමාණය අකණ්ඩවම යනවා. ඉතින් එතන අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි එහෙම බිලටත් යනවා? ඔව්. ලෝකෙම වෙලෙම බිලට. තාම වෙනඳ වෙන්නේ. ඔව් ඒක යනකොට මොකටද ගේන්නේ? මොකටද ගේන්නේ? ඒ ප්‍රශ්නෙට අපිට හරි පිළිතුරක් තියෙනවා නම් අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඔව් ඔබතුමාලා කියන්නේ යන එක නැවතුණා නම් ඔව් විකිරණ එක නැවතුණා නම් ඔන්න වෙනම කතාවක්. ඔව්. ඒ එතන ඊළඟට අපි කියන්නේ මිල සාපේක්ෂව ඉහළ පහළ ගියත් යම්කිසි මට්ටමක මිලක් අපිට තියෙනවා. එතකොට ඒක තුලින් අපිට පෙන්වන්න පුළුවන් නම් හරි මේ යම්කිසි මට්ටමකට ගේන තේ නිසා මේ ලංකාවේ මිල වැඩි කරන්න පුළුවන් කියලා. අපිට ඒකනත් හිතන්න පුළුවන්. දැන් තියෙන මිලට වඩා වැඩි මිලක් දෙන්න පුළුවන් නම් වැඩි කරන්න පුළුවන්. ඔව් ඒක මෙන්න මේ විදිහට සිද්ධ වෙන්නේ. නමුත් අපි දකින්න දේ තමයි යෝජනා කරන්නේ ඔබතුමා කියපු ඔය මිල වැඩි නිසා මේ අඩු මිලේ තේ සහ වැඩි මිලේ තේ අතර යම්කිසි මධ්‍යස්ථ මිලකට පාරිභෝගිකාවිත යන්න කියලා. ඉතින් එතකොට පැහැදිලි වෙන්නේ යම්කිසි කාල සීමාවකදී මේ අපේ තේ හුරු වෙලා තියෙන බොන කෙනෙක් හෝ කෙනෙක් මේ බ්ලෙන්ඩ් එකකට හුරු වුණාට පස්සේ මේ අපේ ප්‍රතිශතයක් අපි දන්නේ නැහැ ලංකාවේ තේ කොච්චර මේකට යොදනවද? පිටින් ගේන තේ කොච්චර යොදනවද? ඉතින් සමහරලාට ක්‍රමානුකූලව මේ මුළු අපේ මාකට් එකම වෙන තැනකට තල්ලු වෙලා යන්න පුළුවන් කියලා අපේ මතය තියෙනවා.
නමුත් කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ යෝජනා කරන අයට නෑ පැහැදිලිවම මේක තුළ කිසියම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි අපි දකින දේ තමයි එයාගේ එක තර්කයක් මේ අලුතෙන් මතුවලා තියෙන තර්කය තමයි දැනට අපි උපයන්නේ ඩොලර් බිලියන 1.5යි. මේක ඩොලර් බිලියන 5 දක්වා යන්න පුළුවන් පිට රටින් තේ ගහලා වැඩි වැඩි ප්‍රමාණය ඒක තමයි. නමුත් net profit එක කියන්නේ සුද්ධ ලාභය එන්නේ අර ටික අඩු කරාම. ඔව්. ඉතින් ඒ නිසා අපි දකින්නේ අපිට තවම තේරුමක් ගන්න බෑ මේ කියන තර්කයේ තුල කොහොමද අපේ තේ කර්මාන්තයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ මේ දැන් තියෙන තත්ත්වයට වඩා ඉහළ යනවා කියලා. ඉතින් එහෙම කරන්න පුළුවන් කියලා අපිට සාධාරණ ලෙස ඔප්පු කරන්න පුළුවන් නම් මේක අපිට සාකච්ඡා කරලා බලන්න පුළුවන්. නමුත් දැනට ඉදිරිපත් වෙන කරුණ අනුව අපිට ඒ ආකාරයට පැහැදිලි කිරීමක් පේන්නේ නැහැ. We'll be winding up our program on that note. I think one of the matters that became very clear in this discussion is that the crisis in the tea industry, which has been discussed extensively in the print media and also behind closed doors in various fora, is mainly due to certain technical issues regarding plucking, the application of dolomite, controlling the acidity of the soil. You know, there are a whole gamut of technical issues involved in the present crisis that has befallen the tea industry. I think that awareness should percolate right down to the tea smallholder. And thank you for being on the discussion tonight, Mr. Hemant Ratnayake and Mr. Neville Ratnayake. Thank you very much. That will be the end of the program. Thank you and good night.